T20 තරග රටාවේ ලෝකයේ හොඳම පන්දු යවන්න කවුරුන්ද විමසුව හොත් බොහෝ දෙනාගේ පිළිතුරක් ලෙස ලසිත් මාලිංගගේ නම කියවෙන බවට සැකයක් නැහැ. T20 තරග රටාවේ මාලිංග සතු අධ්‍යක්ෂ සහ පන්දු යවීමේ විවිධත්වය පන්දු යවන්නෙකු ලෙස ඔහුට ඇති ආභරණයක් වන අතර ඔහු වෙනි පන්දු යවන්නෙක් සිටිනවා යනු කණ්ඩායමකටත් ආභරණයක්. අවසනාවට මේ තත්ත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තේරුම් නොගන්නා නිසාද මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ තැනක් නැහැ. මාලිංගට හැමදාම ක්‍රිකට් ගහන්නට නොහැකි බව සැබෑවක්. නමුත් T20 තරග රටාවට ගැලපෙන එකම පන්දු යවන්නෙකුවත් ශ්‍රී ලංකාව සොයා ගන්නට අපහසුතාව වී ඇති තත්ත්වයකදී මාලිංග කණ්ඩායමේ තබාගෙන තවත් දක්ෂ පන්දු යවන්නෙකු නිර්මාණය කරන්නට උත්සාහ කරනවා නම් වඩාත් හොඳ බව පසුගිය කාලේ අපේ පන්දු යවන්නන් T20 තරඟවල පෙන්නපු දක්ෂතා අනුව අපට කියන්න පුළුවන්. මාලිංග කණ්ඩායමේ නැතිවීම ගැන මාලිංග විදේශ මාධ්‍යයක් සමග පවසා ඇත්තේ තමාට වඩා දක්ෂ පන්දු යවන්නන් සිටින බව ක්‍රිකට් බලධාරීන් පවසන නිසා තමාට එළියෙන් සිටීම ප්‍රශ්නයක් නොවන බවයි. 2017දී මව කණ්ඩායමෙන් අයින් කරන්න පෙර මම තමයි ලංකාව වෙනුවෙන් වැඩිම කඩළු දවාගෙන හිටියේ. ඔවුන් හදිස්සියෙන් මව කණ්ඩායමෙන් අයින් කළා. මම දන්නේ නැහැ ඇයි ඒ කියලා. කණ්ඩායමෙන් ඉවත් කළාට පස්සේ මම දේශීය 2020 තරගාවලියේ වැඩිම කඩළු ලාභියා වුණා. ඒත් නැවතත් මව කණ්ඩායමෙන් විසි වුණා. දැන් පළමු පෙළ පන්දු වාර 50 තරගාවලියේ ක්‍රීඩා කරමින් ඉන්නේ. ඇත්තටම මම වැඩි පළමු පෙළ එක් දින තරග ගැන හිතුවේ නැහැ. මොකද අපිට තිබුණා බංග්ලාදේශය හා නිදහස් කුසලාන තරගාවලිය. ඒත් මම දන්නේ නැහැ ඇයි මම මේ තරගාවලියේ ඉවත් කළේ කියලා. දේශීය තරගාවලියේ වැඩිම කඩළු ලාභියා හා 2017 වැඩිම කඩළු ලාභියා වෙලත් මට එහෙම උනේයි කියලා මම තාම දන්නේ නැහැ. මට ඇහුණා අසංක ගුරුසිංහ කියන නුවන් ප්‍රදීප හා සුරංග ලක්මාලින් නිසා මට කණ්ඩායමේ තැනක් නැහැ කියලා. ඒක නිසා මට කණ්ඩායමට එන්න අමාරුයි. මම තරග 250ක් ක්‍රීඩා කරලා කඩළු 348ක් ලබාගෙන තියෙනවා. ඒත් ඒ අය හිතනවා නම් සුරංග සහ නුවන් හොඳම 2020 පන්දු යවන්නන් කියලා මට ප්‍රශ්නයක් නැහැ. චන්දික පුහුණු කරවීමෙන් පසු මාලිංග ඔහු සමග මෙම තත්ත්වය ගැන කතා කළාද යැසු විට මාලිංග තමාට හුරු පුරුදු ඍජු පිළිතුරක් දීලා තියෙනවා. පුහුණු කරුණාට පස්සේ එකපාරක් කතා කළා. මම කාගවත් පස්සෙන් යන කෙනෙක් නෙවෙයි. මගේ ජොබ් එක පන්දුවල කඩළු ගන්න එක සහ දවස් අවසන් වෙනකොට මිනිස්සු දන්නවා මම කවුද කියලා. තමාට තේරීම් කමිටුව ගැන කිසිම ප්‍රශ්නයක් නැති බවත් ඔවුන්ගේ තීරණ පිළිබඳ ඔහු දැනගත්තේ පුවත්පතකින් බවත් මාලිංග කියලා තිබුණා. නෑ ඒයි මට කිසිවක් කියලා නෑ. ඒයි මාව කණ්ඩායමට තෝරගත්තෙත් නෑ. මේ හේතුව අහන්න ගියෙත් නැහැ. මම පුවත්පත් වලින් තමයි දැනගත්තේ ගුරුසිංහ කියලා තියෙනවා කියලා නුවන් හා සුරංග කණ්ඩායමේ ඉන්න නිසා මට කණ්ඩායමට එන්න අමාරුයි කියලා. මාලිංග මෙම හමුවේදී තම අනාගත සැලසුම් ගැන හෙළි කර ඇති අතර ඔහු පවසා තියෙන්නේ උපරිම තවත් අවුරුදු දෙකක් තමාට අවස්ථාව ලැබෙනවා නම් ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බවයි. මම හිතන්නේ නැහැ මට අවුරුදු 3-4ක් ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා. මම විශ්වාස කරන්නේ අවුරුදු එකමාරක් හෝ දෙකක් ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා. උපරිම 2019 හා 2020 ලෝක කුසලානයේ වෙනකන් ඔවුන්ට කැමති නම් මට තව අවුරුදු දෙකක් ක්‍රීඩා කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවට ක්‍රිකට් වලින් ලොකු සේවයක් කළ මාලිංගට තව අවස්ථාවක් හිමි යුතුයයි ඔබ හිතනවාද? මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.